Sri Lanka Raja, Koti Desiak, Atikarma Kwashen Givalatibano. Chine, Alit Kiena Samagavanta. Idas Dase Vanavita, Alit Samagama Atrudahanguna. Koti Desiat Agiatak Natugia. Chine, Sri Lanka Tanapati Karuna Sena Kodituak Kumahat Piata. May Asankalati and Lipine Tiena Danta, Istane, Gihim Balan Gila Mamakiwa. Lipine Hematibunata, Hema Samagamak Tiena Danak Natine. Atikarama. Billion de Gatna, Samagavatna. The Das Dule Arambu with me via Putia. Our son went to Tibuni Das Palo Varshid. Japan Raja Balate Femini Vigas, me via Putia Sampuning Atitavala. Mevana take Adagan Avil, Aurdu Hatra Markapasi, Vurtakan Navasta with the Tamai, Rupial Billion Dekak, Aturudhan Vimak Piliban, Pratama Vatavata, Janadi Pativaria Visin, located Prakasakaran. In May Prakasi, Apitam, Kanagatu, Eladakino. Maknisa dia, hitabu janadipati tumat, cabinet mandleya, mepilibanda sampurna wagakim baraganno, kisima mudala, arambakala dawase sitra, me rajya dakwama gewalatiyenne ekama, ginu makata pamanai. Wenat biliyana dekak eliyata samagamata dila e samagama athurudahan unaya kiyana kathandare itihase prathama watawata tamai adak nimakalla viwrutha ganna awasthawedi janadipatuma visi karanne. Mehema samagamakata mudal antras dana wimak eliyata samagamakata mudal labala dila e antras dana wela thibenawa nan ජනාධිපතිතුමාගේ යුතුකම වගකීම වන්නේ මේ පිළිබඳ වහාම සති දෙකක් ඇතුළත පූර්ණ පරීක්ෂණ වාර්තාවක් ලබාගත හැකි වන පරිදි ස්වාධීන ජනාධිපති කොමිසම් සභාවක් පත්කිරීම. මේ ලෝකයේ 19වෙනි ස්ථානයේ ශ්‍රී ලංකාව ඔසවා තබනකොට දකුණු ආසියාවේ පළවෙනි ස්ථානයේ ශ්‍රී ලංකාව ඔසවා තබන අවස්ථාවේදී එයට උදව් කර එයට ආධාර කරපු චීන රජයට අපාසයක් අපකීර්තියක් වෙන ලෙස සොරකම් වංචා දූෂණ අක්‍රමිකතාවලට රජය සමග සම්බන්ධ වෙනවා කියන පණිවිඩයක් සියුම් යටින් මේ හරහා යවන්ට උත්සාහ දරපු බව තමයි අපේ අදහස. 2012 යම්කිසි අත්තිකාරම් මුදලක් ගෙවලා තියෙනවා නම් ඒ ගෙවීමක් කළා තියෙනවා රුපියල් බිලියන 2කට ආසන්න මුදලක්. ඒ මුදල ගෙවලා තියෙන්නේ 2012 අවුරුද්දේ 2019 අවුරුද්ද වෙනකන් අවසාන වාරිකය දක්වා ගෙවන ලද ඒ එකම ගිණුමට ගෙවලා තියෙන. මේක ALIT කියන කම්පැනිගේ ගිණුමට නෙවෙයි. නමුත් CEIEC කියන මේ ප්‍රධාන කොන්ත්‍රාත්තුවට සම්බන්ධ ප්‍රධාන සමාගමට අයිති ගිණුමට තමයි මේ මුදල් බැර වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි එතුමා දෙවෙනි චෝදනාව එල්ල කරා මේ සමාගමද හොයාගන්නවත් නැහැ. ඒ වගේම මේ සමාගම පිළිබඳව විස්තර හොයන්න තානාපතිවරයා හැටියටම කරුණාසේන කොඩිතුවක්කු මැතිතුමා යව්වා. නමුත් එතුමාට පවා මේ ස්ථානය පිළිබඳව විමර්ශනයක් කරාම තන හොයාගෙන බැරුණා කි. මොකද අපි එක්තරම කනගාටු වෙනවා ජනාධිපතිතුමාව යම්කිසි පිරිසක් නොමග යවලා තියනවාද කියන එක පිළිබඳව අපිට සැකයක් මතුවෙනවා. මොකද ඕනෑම පුද්ගලෙක් අද දවසේ වුණත් ගිහිල්ලා කියන Google Map එකේ Aerospace Long March කියන කම්පැනියේ නම ඇතුළත් කරාට පස්සේ ඒ සමාගම තියෙන ස්ථානය අද ඉතාමත්ම පහසුවෙන් හොයා ගැනීමට පුළුවන්කම තියෙනවා. එතුමා බරපතල චෝදනාවක් එල්ල කරා ගින් නිල්වලා ව්‍යාපෘතිය පිළිබඳව. රුපියල් බිලියන 5ක මුදලක් ජනාධිපතිවරුන්ට පැය 24කට පෙර චීන සමාගමක් වෙත ලබා දීලා තියෙන අත්තිකාරම් මුදලක්. නමුත් මේ රුපියල් බිලියන 5ට වෙච්ච දෙයක් නැහැ කියන එක පිළිබඳව එතුමා චෝදනාවක් එල්ල කරා. නමුත් අවසානයේදී අමාත්‍යංශයේ මට්ටමින් කරපු පරීක්ෂණ කටයුතු වල හෙලිවෙච්ච කාරණාව තමයි ඒ ගින් නිල්වලා ව්‍යාපෘතිය වෙනුවෙන් ලබා දීපු රුපියල් බිලියන 5ට වැඩි කොටසක් ඒ සමාගම විසින් අවසන් කරලා ඉතිරි මුදල් ලැබී නොලැබීම නිසා ඒ සමාගම මෙරටින් පිටව ගිය බව තමයි කරපු පරීක්ෂණ කටයුතු වලදී හෙළිදරවුනේ. ඒ නිසා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ පිළිබඳව අවධානය යොමු කරන්න කියලා. නොලැබිච්ච පැමිණිල්ලක් පිළිබඳව ඊයේ දවසේ මේ ප්‍රකාශය කරේ එක පැත්තකින් මේ පිළිබඳව මහින්ද රාජපක්ෂ මහත්මයාට අපහාසයක් කරන්නද කියන සැකයක් අපිට මතුවෙනවා. මේ නෙළුම් කුළුණ 2012 ආරම්භ කරාට පස්සේ මේක ක්‍රියාත්මක වෙලාලා 2015 ජනවාරි 9 වෙනිදා ඉඳන් මේ නෙළුම් කුළුණ වැඩ හිඹිනීම නැවතුණා. විගණාධිපති වාර්තාවල වාර්තා කරනවා බිලියන 11ක් රටට අහිමි වෙනවා මේ ප්‍රමාද වීම නිසා. ඒකම එතුමා කියන ඔය සමාගම සම්බන්ධයෙන් මුදල් ගෙවලා තිනවනම් ඒ ගෙවලා තින මේ මේ එක ඒ සමාගම එතන නොමැතිනම් මේ රටේ තිනවා FCID ආයතනයක් තිබුණා CID ආයතනයක් තිබුණා ඊට පස්සේ අල්ලස්සා දූෂණ කොමිසමක් තිබුණා ඊට අමතරව ජනාධිපති කොමිසම් තිබුණා මේ සියල්ලට තිබුණා ඒකට වගකීම් කවුද කියලා ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙලා ඒ අනුවිරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන කොහෙද සිද්ධ වෙලා කාගෙන්ද ඒ සම්බන්ධයෙන් අද වෙනතුරු කට උත්තරයක් අරගෙන තියෙන්නේ 2012 වර්ෂයේ නෙළුම් කුළුණ හදද්දී සීන සමාගමට කෝටි 200ක් දීලා තියෙනවා දැන් ඒ සමාගමත් නැහැ සල්ලිත් නැහැ මේ මොකද ජනාධිපතිකට අදාළ අය පොලිසියට පැමිණිලි කරලා පරීක්ෂණයක් කරාවි මේක රටේ සල්ලි නේද ඔව් ඉතින් ඒක එහෙම ඉඳ දෙන්න බෑ එහෙම උනා නම් එහෙම ඒ කියපු අයත් වක් කියන්න ඕන ඒක න හොයලා නොබැලුවා නම්